රටරටවල් අතර නායකින්නත්‍ර ගෙටුම්මතිනවස්ථාති බිෙනවා මේ ගෙටුම් නිසා අවසාන වසයෙන් හානිි පත්ව වන්නේ එ රටවල්වල ජීවත්වන ජනතාවක්. දෙවනලෝ ුදය නිමාරට පත් කරම නික්දස්ටමසේ හරිස් පහය ගස්මසේ හයබෙනනිදා හිරෝෂීීමමාටත් අගුස්ුමාසය නමය නිදා නගසාහ කියරත් ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදාවන් පරමාණු බෝහම ප්‍රහරයක් කෙල්ල කලාා මෙහිදී දෙලක්ෂ විසි හසකදහක්වනි ජනතාවක් ජපනවාසිෙන් මිය ගිය. ඒවගේම ඉන් පසුව ඉපදුන දරුවන් බොහ පිරිසක් රෝගීන් පාට පත් වනම් නමුත් අධිතත්වයගත්හම ජපානයේ සහ ඇමරිකාව බොහොම හිතවාදී රටවල් දෙකක් ඔවුන් ගොඩ් සම්මුදීට පවා එකන්ගීති වෙනම්. එනිසා ලෝකෙ බොහෝදේවල් වෙනස් වෙනවා මිත්‍ර රටවල් මිත්‍ර නවන් රටල් බාට පත්ව වෙනවා පස මිතරන් ාට පත්තචු රටවල් මතරන් පාට පත්වන අවස්ථාවන් දක් ලැබෙනම්. සුදනම් අදවසිරිත්. ද තරොතුර ම ස බලන්න ද විත්ති විශ්ලේචක ්‍රීන මතවේදී විජය දිසානායක සමඟින්. අයිබනජ ද එසනම් අපි මුලිම් අවධානී යොමු කරමු අද දවසේ පළගැස්මට ලෝක මිත්‍ර රටල් අතර ම් කාර අරබදය ගටල ඇති විද මිත්‍ර නෝරටවල් මිතරන් ට පත් ස්තන් ම ි කතා කළේ. චීනිස්සා ඇමරිකාාව දේශකුණික හානීන්ට පිළිතුරසවීම සඳහා යම් එක තතාාවකට හැ බලාතියන. නහමරික ක්ත් ජනපදයකින මේ රටවල් දෙක දර්ශන ලෝකයේ විශාලතම මේ වා විෝච කැනකින් හරිතා ර වා ෝචකන් ිගස්ට ිටර්ස් හැටක සලකෙන්නේ මේ රටවල් දෙක එකට ගත්තට පස්සේ මේ ලෝකයේම සමස්ත ස බන් ඩයිල් යිවායි විෝජණනවලින් අඩකට පමණ යකත්තේ දක්න මේ ටවල්දකයිති. මේ නිසාම මේ රටවල් දෙකට වගකීමක්ති වෙනවා මේ ගෝලි ෂ්නත්තය පිටු දකීමේ සටනේදී. සෙසුල් රටවලට වඩා රටවල් දෙක අතර මේ. සහෝ කිතාවක් ගොඩා ගැනීමට මොකද මේ අපි දන්න මේ රටවල්ක අතර විධ බුහ දේශපාලික ඇැටුල් තිබෙනවා අනක් අරට වෙළලද අරවෝද තිබෙනවා ලෝක විට කලාප සබන්ධය හොකොන් සබන්ධය තායිවානය සම්බන්ය දකුණ චීන හදම්න්ඳධ මේ රටවල්ක අර පතින මේ විවිට මතබෙහෙද මුල්කරගෙන මේ දේශවනික සටන පිටු ැකීමේ මේ පොදු ප්‍රයත්නයට බාධාව එල්ලතිබෙන. ශ්‍රියේෂම මේ ල ෂනත්තය පිටුදැකීමට අදාළල අන්තර්ජාතික වශන ඉතාම වැදගත් එකගතාවක් ඇතිකර ගත්තා දෙ දහස් පහල වසරේ ප්‍රංශයේ පැරිස් නගරය පැවති පැරිස් සමුළුවේදී මේ පැරි සමුළුවේදී ඇතිකර ගත්ත මේ එකගතාවයට මේ මේකතාවක් මේ නිකතාව ටැලිමට තිබු ලොකුම් බාාවතමයි මේ රටවල් දෙ අතර තිබුණු මතබෙද හැබැ දැන් අපි දන්නා මේ දේශනික අර්බුදේගේනක මුළු මහත් ලෝකයේම පොදුවේ මූන පාන ඉතාම බරපතල ප්‍රශ්යක් වට පත්තල තිබ ති නිසා මේ රටවල් දෙක දැන් මේ අර්බු දේදී එකිනකා සමඟ සහයගෙන් ක්‍රියාකිරීමට පුදදු එක්නතාවක් ඇතිකරෙන තිබෙන මරිකා ක්ත්්ජනපාද විශේෂ නියෝජිත ජෝන් කෙරි ඔහු චීනය සැංහයි නගරේටිගිය සමාවන. එ ඔහු චීන දේශනික නියෝජිත ී සෙන්සවා සමග සාකච්ඡා පැවැත්තුවා. එහි ඔහු ප්‍රකාශ කළ දෙපාශවක එකට එකතු වෙලා නිකුත් කරපු නිවේදනය සාධහන් වනවා රටවල් දෙක මරි එක්සත් ජනපද සහච්චීනය දේශගුණික අර්බුදය විසඳීම සඳහා එකිනෙකා සමඟ මෙන්ම සෙසුල් රටවල් සමඟද සහයෝගෙන් ක්‍රියාකිරීමට කැමැති බව. ඉතිං ඇමෙරිකා එක්සත් ජනපද ජනාජිපිතරයා වශන් ජෝබයිඩන් බලට පත්තුනේ ජනවාරි මාසේ දියවරුම් දුන්නේ අනතුරුව මේ චීනයට පැමිණි ඇමරිකා එක්සත්් ජනපද ඉහළම රාජ්‍යාන්තික හටියට තමයි ජෝන් කෙරරි සැලකෙන්නේ මේ හමුව විශේෂම වැදගත්වන මොකද මේ වසරේ නැ අපි දන්නවා පසුගේ වසරේ පැවැත්වීමට නියමිතුව තිබුණු දේශගනිික සමමුළුව කල් ැීම සිද්ධ වුණ. තින් මේ වසර රැම්බර් මසය එක්සත් රාජධහනය පැවත්නම ගලස්කෝ හිතිි පැවැත්වෙනවා එක්සත් ජාතින්ගේ පරිසර සමුුව නැතන් දේශගුණක සමළුව මේ සමුලුව අතිශෙන් වැදගත් මොකද දෙදහස් පොහල වසරේ පැරිස් නගරේ පැවැති සමුලුවේදී ඉතිහාසික එකඟතාවයකට එළඹුණ මේ ඉඟගත තාම වැදගත් කාරණය තමයි කෝලි ෂ්නත්තේ හෙයාම පූර කාර්මිකවදය පැවති මට්ටමට වඩා සෙල්සිය සංශක දෙකට වඩ අඩුමටමක හැකිනම් එකයි දශම පහට වඩ අඩුමට්ටම පවත්වාගෙනයාම නමුත් මේ අපි දකින ප්‍රස්ථාරදිහා බැලුවට පස්සේ දර්ශන ඉතාමක ලොමු දැගැන්වෙන සිදිවීමක් අද මාධ්‍ය ප්‍රධාන වශයෙන්ක සිරස්තලයක් බවට පත්කර නොගත්තට මේ වෙනකොට වල්ගෝලේ සෝ2 කන්සන්ට්‍රේෂ එක වල්ගෝලේකාබන් ඩක්යි් ව පැතිල්ලා තිබෙන ආකාරය අනුව ගත්තට පස්සේ වල්ගෝලේ ගැන පාත්ස්පර් මලියන් කියලා මිලියනය එකට කොටස් හාරසිය විසි එකයි දශම දෙකයි එකක් දක්වා වැඩිවෙලා තිබෙනවා. එකන්නේ ඔය කාර්මික අවදිය එඉදහස් අටසය පණහ එදස් නමසය වකවාන්වෙේ වයිගෝලේ තිබුණ මේකාබන් ඩයික් සයිට් අංශු ප්‍රමාණය මේ පර්ස්පර්මිලියෙන්න් තිබුණේ දෙසිය හැටක් දෙසය හැත්තාවක්. ඇමරිකා එක් සත්ජනපදේ හවාහි පිහිටල තිබෙන මෝනාලෝවා නිර්ීක්ෂණනාගාරයේ විසි ඉදිරිපත් කරලාලද නවතම දත්තවලට අනුව අපරල් මාස තුන්වන වයිගෝලයේ තිබෙන එක දෛනික වශයෙන් මාසික වශයෙන් භාර්ෂිකක වාර්තා කරනවා කබන්යික් අංශු ප්‍රමාණය රය සි එකයි දශම දෙකයි එකක් දක්වා ඉහළ ගොස්ති වනැති මේක ඉතාම භානක ප්‍රෘතියක් මුදු මහත් ලෝකේම ඇස් ඇර තුකාරණයක් බොදෝය ඇමරිකා එක් සජ්්‍යනපදය හවායි කියෙන දූපත විශාල දූපතක් විශාල ප්‍රදේශයක් මේ ප්‍රදේශය මිනිස් විශෂම්පියයෝ ගතොත්හෙමයි රටවාහන ගවන් කරන අඩුයි මිනිස් බලපෑමෙන් බොහෝදුරට වෙන්වුණු කලාපයක් මුහදු මට්ටමෙන් මීට තුන්දා සාර්සියක් මන උඩින් පිහිට ලැතිබෙන්න්නේ ඉතිං අර දත්ත දූෂණය වන්නට කටමිනේට් වෙන්නට තිබෙන ඉටකඩ ගොඩක් අඩුයි මෙනිසා මේ දත්තවර නිරවද්‍යතාවේ පිළිබඳව කැටලුවක් නැහැ ඉතින් මේ වායුගෝලයේ කාබන් ඩයික්සයි් වාය්‍ර අංශුප්‍රමාණ ඉහළනව කියලා කියන්නේ ගෝලිය ෂ්ටත්ති ඉහළයාම තමදුරටත් වර්ධනය වනවා සෝු සැලකන්නේ වහි ට්‍රැපිං ගඇස් එකක් ඇටියට. උනු ෘෂ්නත්වය නඳවා තබාගන්න වායුක් හැටට තමයි සැලකෙන් ඉතින් මේ නිසා මේ ඉතාම අතිශයෙන් භානක පෝල්තියා. විච චීනයස ඇමෙරිකාව දේශගුණක අර්බුද්ධියන්ට විසඳුම් සීම සඳහා එකතු වෙද්දිී මේ ලෝක දේශපාලනට කොමද ලපාන්නේ. ඇතරම මේ මූලික වශය නඩුම ගණනි රටාටල අතරමේ. ැටලු තිබුණනට දශන මේ අඩු තරමින් පොදුව න වර්ග මන පද සිද ඇතිබෙන මේ ගෝලිය ගැටල යින්ඳීම මේ රටවල්ලට ඒකග තාවක් ඇතිම වැදගත් එකන්නේ මොකද මේ රටවල් දෙක අපිදන්නා ජෝ කලින් හිටපු ඇමරිකායික් සජ්්‍යනපදේ ජනාධිපතිවරයා ලොනල් ට්‍රම් ඔහු පැරි සම්මුතිය නිවත් වනා. ඉවත් වනට පසේ වැඩ බර දර්ක්යක්ව ව අනි තරටත් කිය පුළුව පරිස දශක. පාරිසරික සම්මුතින් වල නිවත්වන වනන් අපිටත් සම්මුතිතුල හැදි ටීම ගුනාවක්නැ ෙද ටවල් ගන්න ක්‍රයාාමාර්ග ලෝකයේ සෙසුල් අට වලට ආතශය. කො වසංගතය ලෝකට මැවිල දැන් අලුදු එක හමමාරටආසන්නයි මෙහි සීමාවන් නැත්තම් මේ පාල නිවීමක් පිළිබඳව විශාල බලාපපුොරොතුවත් බාගත්තා කොවිට එන්නත් නිෂ්පාදනයක් නමුත් යළිත් වතාාවක් කොවිට් රල්ලක් ඇවීමේ අවධනමක් තිබෙනවා. කොවිට් නිසා ෝකේම ආර්ථිකයට වෙච්ච ලපෑන් පිඳ කතාක්කොත් උද අපි දන්නම දෙදස් විස්සේ මාර්තුමාස කොළොසල් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය. ොවි දහනම මේ ේෙක ව සංගතයක් ැට පැන්ඩමික් එකකට ප්‍රශයට පත්්‍රේ එකොට මේ ලෝකෙ ආසාධ්‍යන්ගේ සංඛ්‍යාව මිලියන තුනක් ඉත්මවා ගොස් මරණං්‍යාව අප මතක හැට ලක්ෂ දෙක ඉත්මමා ගොස්තිබනා.ඇ දර්ශන අද වෙනකොට මේ අරත්ම දත්තවලට අනුව මේ වෙන විට මරණ සංඛ්‍යාව මිලියන තුන ඉත්මා ගස්තිබෙනවා ති මේකෙන් පේවා මේ පසරක් වගේ කාලයක් ඇතුල්ලතමේ රෝගය මුළුමහත් ජන සමාජයට රටවල් ප්‍රදේශ සිය හදතුනකට පමණ මේ ෝගයේ දැන් ව්‍යාප්ට වෙල තිබෙනවා. ඉතිං මේ රෝගය ව්‍යාපතවීම සමගම ලෝක ආර්ථිකයට අපි දන්නවා විශාල බලපෑමක් එල්ල වුණ එක පැත්තකින් ලෝකයේ නිශ්වාදන දහරිතාව විශාල වශයෙන් අඩුනා අනෙක් අතට ජීවිතහානි එවගේ රෝගීන් බවට ප පත්වන පුද්ගලයන් අනෙක් අතට සෞඛ්‍ය පදදිතිරෙල්ලන ලපෑමට අමතරව ව්‍යාපාර වසාදැමීම ව්‍යාපාරික කටයුතු අඩාලවීම යාපාර ංගොලත් භාවයට පත්වීම වෙළදාමට සිදුවන්න බාධාවන් සහ විශේෂෙන්ම සංචාර්ක කර්මාන්තයට මේ රෝගෙන් එල්ලල තිබෙන බලප මේ සියලු රණ ගත්තට පස මේක අද පුදෙක් සෞඛ්‍ය මහජන සෞඛ්‍ය හා සම්බන්ධ අර්බෝදයක් පමණක් නෙවෙයි මේක ලෝක ආර්ථිකය සහ මූල්්‍ය වෙළටපළ හා සම්බන්ධ ගැටුවක් බවට පත්තවෙල තිබෙනවා ඉතින් මේ වෙනකොට මේ සෙන්සුරාදාදිනේදී කොවි දහනම මරණ සංඛ්‍යාව ලක්ෂ තිය ඉක්මවාගේ බව තමයි ලෝක සෞඛ්‍යය සංවිධන ප්‍රකාශ කරන්න ඒ අතර අපි වැලොත් ඇමෙරිකා එක්සත් ජනපදේ තමයි වැඩිම වලපෑමට ලක්ුණු රට වශෙන් ලෝකයේ සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට විසි දෙකක්සා මරණ සංක්‍යාවන් සියට දායකට දාාකත්වේ දක්න ඇමරිකා එක්සත් ජනපාදේ දෙදවන තැන බ්‍රසීලය තුන් වෙන තැන මෙක්සිකෝව මෙක්කෝයි මයි එෙවන විශාලතම මර්ණ සංඛ්‍යා වාර්තාවන් යනෙක් අතට මරණ ලක්ෂයට වඩා වැඩි වාර්තා ලැබෙන අපිට ඉන්දියාව බ්‍රිතානය ඉතාලිය සහ රුසියාව යන රටවලින්. ඉතින් මේ රෝගේ සමඟ තවත් දිගුකාලයක් ලෝකට පොරබදන්නට සිදුවේවි නත් ඒ අතර එන්නත් කරනේ පි මුල් කරගෙනට කිසිම් ආකාරක බලාපොරොත්තුවක් ඇතිවෙ තිබෙනවා පසුගේ සතියේ. න්තර් ාක මල්ල අරමුදල් ඉතාම වැදගත් වාර්ථාවක් ප්‍රකාශයට පත් කළම ව ඉ කොමි කවට්ලු ක කියල මේ වාර්තාාවට අනුව මේ රෝගී තත්ත්වය නිසා ලෝක ආර්ථිකයටට සිදිල තිබෙන බලපෑමෙන් අත්මි දෙන්නට කිසිම් ආකාරයකට පකෘති කරණයට පත්වන්නට දෙදහස් විසියක වසරදිී හැකාවක් ලැබේ කියලාබ බලාපරත්වක් පලවුණා මිශෂම අපි දන්න මේක දෙන ලෝක සංග්‍රමින් පස්ේ ලෝක ආර්ථික මුහුණදදු වඩා දරුණතම ආර්ථික අවපාත හැට ගෝබල් විසෂ එක හැටිටි තමයි සැලකෙන්නේ සිංහ දෙදහස් විස වසරේ ලෝක ආර්ථිකේ සයට තුනයි දශම තුනකින් සංකෝචනය ව ප්‍රධනශය රෝජිතත්වය බලපෑම මුල් කරගෙන අන්තර්ජාතික මුූල් අරමල ප්‍රශණ ආකාරයට අතර මේ දියුණරටවල ඩවාන් කොමීස් කෙලා හඳුුවන රටවල ආර්ථික සයට හතරයි දශම හතකින් සංකෝචනය වන විට ඉමජන් මාකට් ඩවලපින් කනොමස්කල ඳුන MD ස්කල හඳු වන ආර්ථික පසුගේ වසරේ සයට දෙකයිදර්ශම දෙකකින් සංකෝචනය වුණා ජීවිස්ස රටවල් අතර ඇත්තටම තුරකය සහ චීනයකයෙන් රටවල් දෙක පමණයි දෙදහස් පිස්ස වසරේ සමස්තයක් හැටිට ගත්තට පස්සේ ආර්ථික බෘරුධයක් වාර්තා කරේ. අනක් අතට මේ යුරෝපා සංගමය බැලුවොත් එහෙම යුරෝපා සංගමයත් ආර්ථික දහ විශ්වසේට හය දශම එකකින් පමණ සංකෝජනයවීමත් දකිනට ලැබුණා. ඉතින් ආර්ථික ප්‍රෘති කරන්නේ රටන් රට වෙනස් කලාපෙන් කලාපේට වෙනස් තත්යක් තමයි දකින්නට පුළුවන්නේ මේක අන්තුනුගුතරස් ක්දජාතින්ගේ සංවිධාන මහලකම්බරය ප්‍රකාශ කළලා අන් ඒවනන් අන්්‍රයා කියලාමේ. අසම තුළිත සහ අසාධහරන ආකාරයට තමයි මේ ආර්ථක ප්‍රෘති කරන සිද්ධ වන එකකට ප්‍රධානම හේතුව තමයි. ජාති සංධන හල මර ප්‍රශකර ටවලතර එන්නත් වෙෙදාහරීමේදී පවතින ගටලුකාරී තත්තයන්. කොහම වනත් ලෝක ආර්ථික ල ආර්ථික හා සම්ධව ගත්තුොත් බලාපොරත්තු තබාගත හැකි එම තත්තම් මේ අර්බුද සම්බන්ධව ප්‍රධාන කාරණ තුනක් තිබෙනොස් විසදාාගතයුතු පලවිනි කාරණය තමයි මේ එන්නත් වෙල සාර්ථ ක්ිකනක ෙක්දුල සාාර්ථකද අතුරුවාාදය ඇතිකරන්න නැතිව මේ එන්නතට පුළුවන්කමක් ලැබේද මේ රෝගය සනීප කරන්නට දෙවැනි කාරණය තමයි මේ එන්නත් ප්‍රමාණවත් ලෙස සෑම රටකටම ලබාදීමට හැකියාවක් තිබෙනවද කියන කාරණය. හිළඟකාරණය තමයි ගු දේශපාලනිි කවදානම් ය ැ අපි දන්නවා මේ අර්බුද පැමණීමටත් පෙර ආරක්ෂණවාදය වෙළඳ සංග්‍රාම තත්වන් ැතිව බල පෑමත් අත් දින්නට ලෝකට හැකියාවක් ලබේ මේ කාරමත් මයක තිරණ වෙල. කොයිට වසන්ගත හා සබන්ධ ලක ආර්ථකට විච් බලපැන්පි ඳව තතාකගද විච ප සඳහන් කලා තුර් කියිය සහ චීනය පමණයි ඔන්ගේ ආර්ථක වර්ථනයද විවස්සේද අතික ගත කියලා චීනය තමයි මොලික වවෙන්නේ කොයිට වසංගතය ලෝකයටට හදන අදන ඇතම් ලෝකේටම ්‍යපතවන චීනය හර ඔන් ොමද න් ආර්ථකමයාකට හසරුව ගත්ත. ඇතරම චීනය ආර්ථිකය මේ ගතවනු දශ කිහිපයක දශක දෙතුනක කාලය තුළම චීනය ආපු ගමන්මගේ දයාගත්තට පස්සෙමේ. ආර්ථක ශාල ාලුවීමක් මේ ග අර්බ දෙයකින් ඇතිවේ නහැකද එක පැත්තකින් චීනේ ආර්ථිකයයට පිච්ච ශක්තිමත්කම ඇදදා සටේ මූලි අර්බුදාවට පස්සෙත් ඇතරම චීනය මේකෙන් ගොඩක්විර බේල්ලා හිටිය. අනෙක් අතට මේ අර්බුදේ ඉතාම කඩිනමින් වැඩ පැඇත්වීමට චීනය ගත ක්‍රියාමාර්ගක සාහි්‍ය ඇතරම චීනය ලෝකයේ විශාලතම වෙළඳ ජාතිය ලෝකෙ විශාලතම අපපනෑයනකරු ොක විාතම මානයන කරු මේ කාරණගත්තට පස්ේ. අනෙකත තුරක තත්වත් තුර් කිය. විධාකාරයේ මේ වලපැම්මලට නතුවනත් තුර්කිය ඉතාම ශක්ෂක්තිමත් ආර්ථිකයක්. ති මේ රටවල් දෙක පමණ ඇත්තරම මේ කිසියම් හෝ සංවර්ධනය වෙමින් පවතිනනිසා නැගියන රටවල් අතට ආර්ථික වුරුදධයක් වාර්තාකරපු එකක මට වල්ද. රෘසිියාවට එරෙහිව ආර්ථික සම්බාධක පණවන්නට අමරිකාව කටයතු කලා. එයනු ඇමෙරිකා එක්ෂච්ෂනපදේ පරෘසියානු තාරනාාපති යනිදරන්න රටෙන් පිටහල් කිරීමට තැමටින් නැපාහරීමට හෘසියාව පිවරගත්තා ැන් එඒ නොනවතුන රුසියාව චෙක් රාජයේ රාජිත්‍රාන්ත්‍රකයන් විසි දෙනෙකු තමන්ගේ රටින් ඉවත් කිරීමට කටතු කරලාතිය. ඔ මේ චෙක් ජනරාජය සහ රුසියාාවත්තර මේ අර්බුදේයට අත්තර මේ රටවල් දෙක අතර අර්බුදයක් උද්ගතුනේ මේ කොමිනිස්. ද බි ැි මත්තිකමක මේ සුම සෝවිත් සංග විද වැට මත්තක දහස අනුව එකේ ම ගීර්ග කාලයක් සෝගයත් සංගම ආධිපත්ති අටතය පැවතුුණු චෙක් ජනරජය විදහස ලැබවා. අනතුර මේ රටවල්ද කාර විදාකාර විි කාරන සම්න්ධෙන් මත බෙද පැවතුන ොත් මේ අලත්ම සිද ක්ශෂන හේ දහ දාහතර වසරේ පාග් අගනුවරට දුර බැර ප්‍රදේක සිදුනු පිපිරිමක් ල්කටගනේ රටවල් දෙකත ආරබුදගක් වෙයල බෙනවා චෙක් බලධහරින් විසින් මේ පිළිබඳ සිදුකළ අර්ීක්ෂණයකට අනුව තහුරුවෙල තිබෙනවා.ඒ පිපිරීම පසු පස රසියන බද්‍යාශන ධහරින් සිටිනා තිනෙන යනු තමයි චෙක් ජන රජයේ රුෂයානු රාජ්‍යාන්ත්‍රකන් පිරිසක් තමන්ගේ රටින් පිටු හල් පිරිමට තීරණය කළ ඉතින් මීට විරෝධය පල කරමින් රුසිාව මොස්කා වගනුවර චෙක්තානාපතිවරාව විදේශ මාත්‍යන්ශයට කැඳවල දැනුම් දුන්නක් පැය විසි හතරක් ඇතුළත චක් ප්‍රාජතන්තරිකයන් විසි දෙනකුට රටින් පිටවයන ලෙසට ඉති චෙක් බලධාරින් චෝදනා කරන්නේ ප්‍රාග් අගනුවරට කිලෝමිට තුන්සයක් දුරින් පිහිටලතිබෙන අවියාල්ද ගබඩාව සිද පිපිඩීමක්. ඉති රුසියාව ප්‍රකාශ කරනවා මේ චෝදනා පදනම් විරහිතයි කිය මොකද මුලින්. තුෘර්කිය චෙක් ජනරජයේ චෝදනා කළේ ඒ ගබඩාවේ බහරකරුගේ වැරද්දක් නිසා සිදුවුවක් කියලා. නමුත් මේ වන බිට මේ රටවල් දෙකාතර මේ රජ්‍ය තාන්සිිකරබුයක් දක්වා බර්ධන වෙලා තිබෙන. ර නිෂ්ි ලක් නිශපානය පිළිබඳව විධකාරය ගැටම ඇතුන ඇමරිකා විදචෝදනා ඉරණයටටල්ලක්ලා ඉරාණය යයාකාරම යම් යම් සෝජතතා ඇමරිකාට එල්ලෙලා නොමුත් මේ දෙපාර්ශවය අතර යම් ආකාරක මේ පිළිබඳව සාකච්ඡා මේ වනවිට සාර්ථක මටමකට පැමෙන්ල්ලා තිබෙනක් කියරත් පාර්තාාවෙන ඇමරිකාව හිටපු නායක මේ ඉරාන න්‍යෂ්ටික සම්තිය නිවත්ව ගියාට පස්සෙ මේ එකඟතාව අර්බුදකට ලක් වුන මේ දහස් පහල වසරේද ඇතිකර ගත්තා යිතිහාහසික කතාවත් ඉරාණ න්‍යෂ්ටික සම්බූතිය දැන්න මේ සම්මුතිය යලි ක්‍රියාවට නැංවීම සහ රජ්‍යාන්ත්‍රික පටයත්ඥයක් දියත් කර ලති වෙනවා. ඔස්ස්‍රයාවේ ව්‍යාණනාගයට රැසුණු ඉරාණ සහ. ඒවගේමර P5 පලස් කියෙලා හඳුන් වන මේ ඇමරිකාක්ත් ජනපදය නැතිව අනිතරටවල්. පොහ මේ වන විට ඉරාණය සමග සාකච්ඡා කනවා ඇබැයි දර්ශන ඇමරිකානු නියෝජතයනුත් ගිහිල්ලඉන්නවා ඔස්‍රයා ව්‍යනා නගරට ඔවන් ඉන්න වෙනම හෝට ලේක. ඉරාණ බලධහරින් සහ ජිරෝපා සංගම සහ්චීන. රුසිය අන්ු යෝජිතයන් සාකච්ඡා පවත්තලා විටෙන් විට ඇමරිකාන් යෝජ්‍යතැන් හම්බෙල උන්ට මේ පිළිබඳව මේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව දැනුම් දෙනවා. ඉති මූලික වශයෙන් මෙතැන්දී ඉරණන් යෂ්ටික සාකච්ඡා කණ්ඩාන ප්‍රධානයා ප්‍රකාශ කළ අලුත් අවබෝධයක් සියලු පාර්ශ වතර ගොඩ නමි ගිමින් පවතිනවා කියලා. මෙතිනි මූලික වශෙන් කාරණ දෙකක්කරරි අවධානය යොමුුවනවා එකක් තමයි ්‍රම්ප රණයේයට ෙහිව පනවන ලද සම්බාදක වලින් කුමන සම්බාදක ඉවත් කරන්නේ කියන කාරණය දෙවනක තමයි ඉරානය පැත්තන් ඉරාණය මේ ඥෂ්ටි කටයුතු සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ග ගන්නන්නේ කන කාරනමුකද අපි දන්නම ඇතිකද ඉරාණය තමන්ගේ නටන්ස් නි්‍යාෂ්ටික බලාගාරය යුරේණයම් බලගැවීම සියයට විස්සදක්කා වැඩිකිරීමට තීරණය කළ ඉරාණ න්‍යෂ්ටික විද්‍යාත්නයකු ගහතනට ලක්වීමට පිළිතුරු වශෙන්. මේ ගිවිසුම ප්‍රකාරව ඉරණයට තිබෙන්නේ හැකියාව සට තුනයිදශම හයයි හතක ප්‍රමාණක්තම යුරනිම් න්දි්‍රි කරන්න පුලුවන්න්නේ හැබයි අවියක් නිපදවීමටනම් සයට අනුවට වරා වැඩි ප්‍රමාණයක් යුරෙනිියම් බලගැන්වේ යුතුයි. කොම නත් මේ සාකච්ඡා පිළිබඳවද අල්ජසරා වෙබ්බඩවිය ප්‍රකාශ කරන්නේ වාර්තා කරන්නේ මේ සාකච්ඡාවල සාර්ථකත්තයක් දක්නට ලැබෙන බව රටටවල් අතර සබඳතා පිළිබඳව යම්මාකාරකත සමදදා තහරුවී යම්මාකර සමත ිදවට පිසම දද ිවශ ද ව යතර ග්‍රීසිය හ ඒශ්‍රයාලය අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව යම්මාකාරේ බලාපොටතුවත් තබාගරීමේ හැකියාවක් ඇතුවෙලලාතින. අ අපි දන්නම මේ මධිධර්ණී සාගරයේ ශ්‍රිතව ප හිටල බෙනම රටවල් මේ රටවල් අතර කලින්කාල ගැතු කාරි තත්ත නැතුන තාම ඇතකද ැනෙන මධරණය සාහගරය. සහ ග්‍රීසියත් සයිප්‍රසැත්ත අතර ඇතුු අර්බුදේ තිම අර්බුදේදී මේ තුර්කියයට අභියෝග කරන්නට ග්‍රීසියටට සයිප්‍රේසිට හැකියාවක් ලැබුණින් හැ. මොකද කලාපේ මේ මැත ගතා ඇතිකද ස්්‍රාල බද්‍යංශ වාර්තා කරල තිබන මේ විශ්වවිද්‍යාලයකමින් වාර්තාවක් ඉදිරිපත් කළ තිබුණ මේ කලාපේ සිටින ශක්තිමත්ම නාවික බලවතා කියලා තුරකිය. ති මේ තුරකිය අභිියෝගයට මුහුණදීමේදී ඇතරම දැ ග්‍රීසියට යුරෝපා සංගමෙන් එමත්ම් නේටෝවෙන් සහයක් ලබුණ නමේ අබුදේදී මෙ ප්‍රශ්තියෙන්නේ ලර්ශන තුරකියත් නේටෝේ සාමාජිකයක් ග්‍රීසිත් නටේ සාමාජිකෙක් එකතකොට නේටෝවය ඇතුළ අභ්‍යන්තර බෙදීමක් ඇතිවන කොහොම වුණනත් දැන් ග්‍රීසිය සහ ඉස්ශ්‍රයිලය ආරක්ෂික සහයෝගිතාවට එලඹි ලතිබෙනවා මේ ආරක්ෂක සයෝගිතාව ඉතාම පුළුල් සහයෝගිතාවත් මෙහි කොටසක්තමයි මේ හෙලනික් එයාෆෝස් කියල හඳුන්වන මේ ගුවන් බලකායේ පුහුණු මධ්‍යස්ථානය වසර විසි දෙකක කාලයක් සඳහා. ඊස්ත්‍රාලයට ලබාදීමට ග්‍රී තීරණය කරලා තිබෙනවා. මේ රටවල් අතර මේ ගොරනග එකගතාවය කලාපී වශයෙන් ගත්තුත් බල තුලන හා සම්බන්ධ ඉතාම වැදගත් කාරණය. ජපානයේ ෆොකෂිම ්‍යෂ්ි බලාගාරය. දෙදහස්සෙකොළහාවස්රේදී මෙහි යම්මාආකාරයක පපරීමක් සිද්ධ වනා.ඒ පිටිමත්ම ලෝකයේ මවදානී දිනාගණටය සමත් වනා. වර්තමානමනට වාර්තාපන කාරණවත් තමයි. ඔවුන් ඔවුන්ගේ ඇදිින්දා කඩුසදා භාවිත කරන චලය. මුොහොඳට මුදාහැරමේ යම් සූදධන මක්තිබෙනවා. ඒ සඳහා යම්මාකාරයක විරෝධතාපෙකුත් තියෙනව කියන කාරණය. උ දෙදහසෙොලාවසරේ මේ තිත්්ප වියසනයක්ඇත්තක භහමිකම්පාවක්සි වනා. බහමිම්පාවව නිසා සුනාමයක් හටගත් සුනාම රල පහරවලට මේ ගදරුවීම පුකෂමා ්‍යශෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රක්‍රාකාරකරට හානිසිදනාා. මේක ඉතාම විශාල මේ කාර්මික අනතුරක් ඇැටිට සලකෙන්නේ ලෝකය මෙතෙක් මුහුණදුන්න. ඇති මේ බිකීන ශීලී ද්‍රව්යේ මේ ආකාර මේ බලාාරෙන් නිකෘත්්‍රීමමත් එක්කම එක මේ විශේෂමෝය මේ දූෂිත ජලය විචීරණ ශීලීත්තෙන් ලපෑමට ලක්වෙච්ච දෂණයට ලක්වෙච ජලය සාමානෙන් පිශ්වාස කරනවා දර්ශන මේ‍රික්ටොන් මිලියන එකකට වැඩි ප්‍රමාණයක් මේ බලාගාරය තිබෙනවා මේවා මුළමනින්ම ඉවත් කරන්න දශක කිහිපයක් තබ ගතවෙයි නමුත් ජපානය පසුගේ අගහරවාදාදීනදී ප්‍රකාශ කළ මේ බලාගාරය භාරව සිටින ටෝකියෝ එලෙක්ට්‍රික් පව කියන මේ ටෙප්කෝ කියන සමාගම මේ ජලය පිරිසිදු කරලා මූහදට මුදාහරිනාක් කියලා. මේකට කලාපී රටවල් පමණක්නමේ පරිසරවේදී ග්‍රීන් පිස් වගේ ආතන සියල්ලක් විරෝධ පල කරන විශේෂම දකුණු කොරියාව. චීනය වගේ ටවල් දැනටත් මීට විරෝධ පාල කරලද වන අත ඇමරිික්ජන පාද අර්බුදේදී ජපානයට සහය ලබාදීමට ඉදිරිපත්වෙල සිටිනවා. විශේෂම මේ ජපානය එක පාර්ශිකයගත් තීරණය මේක මුළුමහත් කලාපේටම බලපාන ප්‍රශ්නයක් බවතමයි චීරය පෙන්වා දෙන්නේ. මිනිසාගෙන් පෘතියයට සිද්ධවෙන්න බලපෑමේ අහිතකර ප්‍රතිඵල පස්සල් කාලයත්වන්දා. දැ මේ වන විට සස්ොයාගන තිබෙනවා පෘතිවීන් මනිසාගේ ක්‍රියාකාරයත්වයෙන් හානිීට පත්වෙලා නැති ප්‍රමාණය සියයට දෙකක් එහමැත්තම් සේට හනක්ගේ ඉතාමත් සුළු අගයක් බවට පත්තලාතිලා කියලා. මීට ඉහත කරපු අදයනවලින් කිය කියවනේ දර්ශන සියයට ිස්සක් සියයට හතරියක්ක් විට අරම මේ විල්ඩනස් කියලා ඉංග්‍රීසින් හඳදුුනවා ම මිනිස් වාසය ඇත්තම් මිනිස්වුන්ගේ පහසන් කෙල්ටි නවනු වනාන්තර ප්‍රදේශ සියට පිස්සත්ට හතුලියයක් පමණ ප්‍රමාණයක් තිබෙන බවාව මුලදී ලිගමන කරලාතිබන තක්සරු කරලාතින දැ. නවතම අ්‍යයනයක් මගින් තහුරු කරලා තිබෙනවා. සියට දෙකත් සියට තුනක් අතර ප්‍රදේශයක් තමයි අ ගසි යිකජක න්ටේ කියලර පාරිසරික වශෙන් අරබුදේකට ලක්වෙලා නොමැති ප්‍රදේශ. ඉති විශේෂම මේ ප්‍රදේශාශ්්‍රිතව මේ දැඟ පීතුවට ලෝකේ බොහෝ ප්‍රදේශ වනාන්තර හැටියට අපි උඩින් දැක්කට මේ පද වාසබොහොමි පදශ විවිධ ආකාරයෙන් ඇතරම් රිරික හා පාරිසරය හා සම්බන්ධව ගත්තත්තේම සමබර තත්ත්යක් නැහැ බොහෝ ප්‍රදේශවල මේ ශාක සත්්‍ය විශේෂවලට විදිලාාකාරි බලපෑමිල්ල තිබෙනවා ඉතින් එයනුව මේ නවතම අධ්‍යයනය පැහැදිලිෝ පෙන්වා දෙෙනවා මේ වනන්තර ප්‍රදේශ රක්ෂාකර ගැනීම තිබෙන දැරගත්කම් පිළිබඳව. වි අදට සමුගන්වා සියදෙසින් හැ හැර දවසේදීත් ලෝක සිද්ධවන්දේ පිළිවනව ඔබත් එක සාකච්ායකිරීමේ බලාපෘත්වයත ඔබට චායක්‍රාහි දවසක්. අුව.